ඕනම පක්ෂයක නායකයෝ දෙන්නෙක් ඉන්න බෑ. මේක මම පැහැදිලිව කියන්න ඕනේ. හරිද? නායකයෝ දෙන්නෙක් නැහැ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීතියානුකූල නායකයා වෙන කවුරුත් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. මේ තුමා ජනාධිපතිතුමා ගිහිල්ලා බලෙන් මේක ඉල්ලගත්තේ නැහැ. හිටපු ජනාධිපතිතුමා තමයි කිව්වේ. ඔබතුමා මේක බාර අරන් ඉවරලා පක්ෂය ආරක්ෂා කරන්න කියලා. එතුමා ඒ වගේම පක්ෂය ආරක්ෂා කරා. ඒ දවස්වල අපිට මතකයි අපේ පාක්ෂිකයන්ට ගම්මැට්ටමේ එලෝ එලෝ ගැහුවා සමහරු. අපේ වෘත්ති සමිති වලින් අපිට පැමිණිලි ගණනාවක් ආවා පරිගැණීම් දේශපාලන පරිගැණීම්. ඒ කෙටි කාලය තුලදී ක්‍රියාත්මක වුණා කියලා ඔය CTB වගේ තැන්වලින් විශේෂයෙන්ම. ඉතින් ඒ ඔක්කොම ජනාධිපතිතුමා නැවතුවා. නවත්තලා කිව්වා මම දැන් මේ පක්ෂයේ නායකයා මගේ පාක්ෂිකයන්ට අත තියන්න එපා කියලා. ඉතින් මේ ඒ වගේම ජනාධිපතිතුමා පක්ෂයේ නායකත්වයේ අරගෙන හැසිරලා තියෙන ආකාරය දිහා බැලුවම එතුමා ඉවසලා 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 බැරිම තැන තමයි එතුමා අර කීප දෙනෙකුව පක්ෂයෙන් නිරපලා දාන්න ඒ තීරණයට එකඟ වුණේ මධ්‍යම කාරක සභාවෙන් ගත්ත තීරණයට. හරිද? ඒක තමයි නායකත්වයේ ලක්ෂණය. ඒක තමයි මම හැම වෙලෙම කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන්නේ දේශපාලනඥයෙක් නෙවෙයි. එතුමා රාජතාන්ත්‍රිකයෙක්. එතුමා රාජතාන්ත්‍රිකයෙක් හැටියට හැසිරෙන පුද්ගලෙක්. ඉතින් හරි හයිඩ් පාර්ක් එකට සමහරු ඇවිල්ලා එතන වේදිකාවේ වාඩි වෙලා ඊට පස්සේ අපි දැක්ක කිරලපන වේදිකාවට යනවා. සෙනඟ ගෙනාවෙත් නැහැ ඒගොල්ලෝ අපි දන්නවා. සෙනඟ ගෙව්ව ඔක්කොම එව්වේ කිරලපනට. ඉතින් ඒකත් එතුමා තවත් ඇත්ත වශයෙන්ම ඉවසපු තවත් අවස්ථාවක්. චාන්ස් එකක් දෙන්න ඕනේනේ හැදෙන්න. නේද? එතකොට දැන් චාන්සස් ඕන තරම් දීලා තියෙනවා. අවස්ථා ගණනාවක් දුන්නාය. විශාල වශයෙන් ඉවසුවා. දැන් ඉවසලා ඉවසලා එතුමාටත් දැන් තීරණයක් ගන්න සිද්ධ වෙනවා. මොකද අර මම කලින් කිව්වාගේ පක්ෂීය නායකයෝ දෙන්නෙක් ඉන්න බෑ. කවුරු හරි වෙනින් මැයිදින රැලියකට සහභාගී වෙනවා නම් ඒ මැයිදින රැලිය එක්සත් ජාතික පක්ෂයේ විරෝධී මැයිදින රැලියක් කියලා විග්‍රහ කරත් හරිද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල තීරණයක් මත තමයි කෘති අපේ මධ්‍යම කාරක සභාවෙන් ගත්ත නිල තීරණයක් මතයි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා අපි මේ සම්මුතිවාදී ආණ්ඩුවට එකතු වුණේ. හරිද? එතකොට අපේ රැලියේ අපි මේ මේ අපි ආණ්ඩුවේ කොටසක් හැටියට අපි ඒ රැලියට සහභාගී වුණාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය මත තමයි අපි ඒ රැලිය පවත්වන්නේ. අපේ පක්ෂීය සැහැල්ලුවට පත් කරන්න අපි කිසිසේත් මීට දෙන්නේ නැහැ. අපි ඉදිරියේදී ඡන්දයකට ඉදිරිපත් වෙනකොට අපි ඉදිරිපත් වෙන්නේ මේ සන්ධානයේ හැටියට. හරිද? අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා ඡන්දයක් ඉල්ලන්නේ නැහැනේ. හරිද? එතකොට අපේ සටන් පාඩ අපේ පක්ෂයේ අනන්‍යතාවය රැකගැනීමේ වර්ධනය කිරීමේ සටන් පාඩක් හැටියටයි අපි ඒක ඉදිරිපත් කරන්නේ. ඒ ස්ථාවරයේ ඉඳලා කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තීරණයක් අරන් තියෙනවා. ඒ තීරණය ඉදිරියේදී ක්‍රියාත්මක වෙයි. ඒ තීරණ වලට පටහැනිව කවුරු හරි කටයුතු කරොත්